පතුනි මේ දිනවල මේ දේශනා මාලාවි අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධෙන් ්‍රථන සූත්‍ර දේශනාව සම්බන්ධින් සිදුකිරෙන දේශනා මාලාවි මේ පින්වත් පිරිස මේ වෙලාවේ දායකත්වය දරනු ලබන්නේ අටවෙනි ධර්ම දේශනාව සඳහා මේ වෙනකොට රතන සූත්‍රය ඇසරු කරගෙන ධර්මදේශනා හත අපි නිමක් කරන්න යෙදනා මේ සිද්ධ කරන්න බලාපොරොත්යෙන්ය අටවිනි දේශනාව නමුත් අපි තාම සාකච්ඡා කරන්නේ රතන සූත්‍ර දේශනාවේ දෙවැනි ගාථ රත්නයේ එහිද මේ පින්නතුන්ගේ දායකත්වයේ සමගත් දෙවැනි ගාතාරත්නය අන්තර්ගත තවත් දහම් කරුණු ටිකක් තමයි අපි අදත් සාකච්ඡා කරන්නේ පිනතුන අපේ බුදුරජාණන් වහන්සේ මේ පළවිනි ගාථාවයෙන් සඳහන් කළා සක්කච්ච සුනන්තු භාසිතන්ඒ කියන්නේ මනාව සකසලා මෙ ධර්මය අහන්ඬ යස්මා මම භාසිතං නාම අති දුල්ලබං භාගිතුන් වහන්සේ දේශනා කරනවා යස්මා මම භාසිතං මගේ මේ දේශනාව නාම අති දුල්ලබං අති දුර්ල බයි කියල එකන ලොතුරා බුදුරජාණන් වහන්සේ නමකග ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක උපදිනේක ම පුදුමාකාර වාසනාවක්. නමුත් භාගිතුන් වහසගේ ධර්මය හැමකල්හීම අපිට අහන්ඩ ලැබෙන්නේ නෑ කල්ප කාලාන්තරයක් ගෙවෙනවා බණපදයක් අහඬ ලැබෙන්නේ නැෑ. එකට හේතුව තමයි ලොතුරා බුදුරජාණන් වහන්සේලගෙ තියෙන පරම දුර්ලභ බව නමුත් අපි හරි වාසනාවන්ත පිරිස. ඒකට හේතුව දුර්ලබවූ බුද්ධාන්තරය තුළ දුර්ලබවූ මනුස්ස ජීවිතය අපිට ලැබිලතියනවා මනුස ජීවිත දුර්ලබයින්නේ එතකොට දුර්ලබ මනුස්ස ජීවිතයත් ලැබුණ දුර්ලබව වූ බුද්ධාන්තරයත් ලැබුණා අපි දුර්ලබ මනුස්ස ජීවිතයක් ලැබූ අවිතරක් නෙමේ දුර්ලබ වූ සම්මාධිට්ටික මනුස්ස ජීවිතයක් ලැබවා ඒ සම්මාදිිට්ටිය සහිතව ඉපදෙන්ඩ ලැබීම සම්මාධදිිට්ටිය නැති මනුස්ස්‍ය ජීවිතයක් ලබනවට වඩා බොහොම ශ්‍රේෂ්ට උපතක් තවත් විදිහකට සඳහන්කළොත් සාමාන්‍ය මනුස්්‍ය ජීවිතයක් ලබනවට වඩා සම්මාධිට්ටික මනුස්සයෙක් බවට පත්වෙන්ඩ මාවිසින් කරන ලද කුසල් බොහෝමයක් වියදන් කරන්න ඕනෑ ඒ තරන් පෙරකරන ලද පිින්වියදන් කරලා ලබාගත්ත සම්මාදිිට්ටික මනුස්්‍ය ජීවිතමේ තියෙන්නේ ඉති එතකොට බුද්ධෝත් පාදයේ දුර්ල බයි ඒ දුර්ලබ බුද්ධාන්තරය මොුණගහිල සම්මාධිට්ටික ජීවිතයක් ලැබිලා යෙකුට නිවැරදිව කටයුතු කරන්න අවස්ථාව උදාවෙන වනන් ඒ ජීවිතයේ කොයි තරං ශ්‍රේෂ්ඨද කියන බව මේ බුදුදහමේ තව බොහෝ තැන්ගොල පැහැදිලි කරනවා. ඉළඟට සඳහන් කලාා අට්ටක්කන පරවජ්ජිතස්ස කනස්ස දුල්ල බන්තා මොකද මේ සඳහන් කරන්නේ. මනුස්ස ජීවිතයක් ලැබුණට වැඩකුත් නැහැ මේ ලෝකෙ තියෙනවා පින්කං කරන්ඩ බැරි කාලාටක් අට්ටක්කන පරිවජ්ජිතස්ස කනස්ස දුල්ලබත්තා කෙර සඳහන් කල ඒකයි පින්කං කරඩ බැරි කාලාටක් තියෙනවා. දෙකට කෙනවා නොකල්ලාට. මොනෝද මේ පින්කං කර්ඩ බැරි කාලාට බොහෝ වෙලාවට ධර්ම දේශනාාවල් වලින් අහල ඇති පළවෙනි එක තමයි අපායේ ඉපදිලා ඉන්න වනං පින් කරන්න බෑ නිනිසත්තුන්ට පින් කරන්න විදිහත් නෑනේ පින්කරඩ විවේකයක් නෑන හැබැයිතින් මනුස්සලෝකෙත් මේ කාලි හුකක් දෙනාට පින්කරන්ඩ විවේකයක් නෑ. එක හඟගක්කයි පිින්කංගොට කතා කරහම වෙලාවක් නෑ කියල කියන්නේ බොහෝ දෙනා කියන කතාවක් තම වෙලාවක් නෑ පින්කමකට යන් කියල කියහම හුඟක්කායි කියන්නේ බලන්නන් කියලා තව සමහරු කියන්නේ පුළුහංගුුණොත් එන්නම් කියලා තවත් අයි කියනවා අපිත් කැමලතිී පින් කරන්න විවේකයක් තමයි නැත්තේ කියලා ඇත්තටම ඒකට්ටියට විවේකෙ කොයිකාහලේ හම්බවීද විවේක ගණ්ඩ මේ ලෞකික ජීවිතයේ පංචකාමයක් එක් ගැටන කටයුතුවලින් වෙෙන්වෙලා ඒගොල්ලන්ට විවේකයක් ගණ්ඩුවනම් කාලයක් තිය ඉති අපායතමා තැබති අපා ඒපදුනහම කොහොමත් විවේකයක් නැෑ දිගටම පිච්චෙන්ට තමයි තියෙන්නේ මේ ජීවිතේ ඔය විවේකයක් නෑ කියන මිනිස්සු කොච්චර කාලය නිකරුණේ නාස්ති කරනවද කියබ නින්දට යට කරලා තියෙන කාලේ රූපවාහනේ ගාල ගෙවිල යන පෑගාන්න දුරකතනේගාව ගෙවෙන පෑගාන ඉ ඔය වෙලාවල්ටික ඉතුරු කරගත්තනම් අනික් යන ලෞකික කටයුතු ටික මේ වෙලාවේ යොදලා මේ නාස්ති කරන කාලයේ පිනට යොදාගත්තනං එක මහ පුදුම ලාභයක්නේ අගික හින්දා අපි මේ කාරණාව විශේෂයෙන් හිතඩුවනේ බුද්ධාන්තරයේ හම්බ වෙලා තියෙනවා සම්මාධිට්ටික බව හම්බ වෙලා තියනවා තව වෙලාවක්නයකීගේ මොනෝදමේ කියන්නේ කියලා වෙලාව තියෙන ඕන තර වෙලාව කළමනා කරනය කරගන්න නෑ අනික මේ වෙලාව ව්‍යය කරලා තියෙන්නේ සුගතියට යන්ට නෙමේනි දුගතියට යන් අං ඒක නිසා මෙතර සඳහන්කර නවා නිරයේ ඉපදුන හම ඒ ගොල්ලන්ට පින්කරන්න කාලයක් නෑ කියලා ඒයි මුලින් සඳහන්කරේ එක දිගට පිච්චෙන්ද තමයි තියෙන්න්නේ කියලා පොඩි කාලයක්ද අති දීර්ග කාලයක් දේර්ග කාලයක් කියළ සඳහන් කර හම මේ නිරයවල්වල ආවිෂ වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ලක්ස ගණන්ගොලින් ආවිුෂ කතා කරන එක දිවිය ලෝකයක් තියෙනවා. ඒ තමයි චාතුම් මහාරාජිකය මනුස්ස වර්ශවලින් අවුරුදු ලක්ස අනුවක් සාාතුම් මහා රාජික දෙවියකුට ආවිශෂ යෙනවා. සුළු පටුදවිෂයේ මනුස්ස වර්ශෝලින් අවුරුදු ලක්ෂ අනුවුවක්. මේ තමයි අඩ්ඩුම ආවිෂ්‍ය තියන විය ලෝක. පුදුමක නෙමේ අඩුම ආවිශ්‍ය තියෙන අපායට මේ ලක්ෂ අනුව එක දවසයි. එදකට හිත බාන්න නිරේ ආුෂක කොහමද කිය. ඉති ඒ වගේ මෙ නිරයේ ඉපදිච්ච කෙනෙකුට කවදාවත් පින් කරන්න බෑ තිරිසංලෝක ඉපදිච්චි කෙනෙකුට ඒත් පින් කරන්න බෑ දපයට පේෙන් නෑනි තිරිසන්නු පින් කරන බවක් හැබැ තිරිසන්නු පව් කරනවා පින් කරන්නේ කොයි තරම් ප්‍රාණගහත කරනවද තිරිසන්න නිකං හිතන්ට පූසෙක් වෙලා ල්ෙක් වෙලා ඉපදිලා නිමක් නැති පවු්කන්දරාවක් වැස් කරනවා ඒ ගොලන්න පවු් නැද්ද පෞතියනවා පහුගේ කාලේ මිත්‍ය අදෘෂ්ටියයක් තිබුණා සතෙක් සතෙක් මැරුවොත් ඒ සතාට පවුනය කියලා නමත් අපේ ධර්මය සඳහන් කරන අප ප්‍රාණගහතය සම්පූර්ණ වෙඩ කාරණා පහක් සම්පර්ණ වඩුවන කියලා මනවදීකාරණා පහ සතෙක් ඉන්න බව දැනගණ්ඩෝනේ. ඒ සතාට පනතියෙන බව දැනගණ්ඩෝනේ. ඒ පනතියෙන සතා මරන්ඩ හිතෙන්ඩෝනේ. මරන්න මොන විදිහටද කියල උපක්‍රමයක් යොදණ්ඩෝනේ. ඒ උපක්‍රමයට අනුව ඒ සතාව මරණ්ඩෝනේ. මේ කාරණා පහම සම්පූර්ණ වනහමඒ සතා යිස්කරණ පහින් මරහම දෙක ප්‍රාණ ගාත කර්ම පතයක් බවට පත්වෙනවා ඇයි කර්ම පත කියල කියන්නේ මැරෙන වෙලාව මතක්වුණොත් අනිවාරෙන් නිරීම් පද්දෝ කර්ම පත කියන්න ඒවට මැරණ වෙලාවෙේ මතක් වුණත් නිරීම් පද්ව කොට අපිගේමු දැන් පූසෙක් සතෙක් කල්ලන්ඩ යනෝ කියලා මේ කාරණා පහා මේ පූසාතින් සම්පූර්ණවෙන්න නැද්ද දැන් පූසෝ නිකම්ම නිකං ගස්වලට පැනල ගස් උලා කනවද එහෙම කන්නනෑයි ගල්කටෙක් දැක් හු පැනල් ගහිල්ලා ගල වලාා කනවාද එහෙම නෑනේ ලේනෙ කුරුල්ලේ වෙනත් සතෙක් යම් තැනක ඉන්නවා දැක්කහම ඒ පූ සහොඳටම දන්නවා මට යටත් කර ගඩ පුලුවන් සතෙක් ඉන්නවා කියලා. මීහරකෙක් දැක්කහම පූසයන්න න මීහර කල්ලට සුනකෙක් දක්කහම පූසයන්න න සුනකයාල්ලන්ඩ මොක දෙයා දන්නවා මට යටත් කරන්න බෑ කියලා. නමුත් කුරුල් එෙක් ලේනෙක් ආදිි සතිෙක් දැක්කහම මී එෙක් වගේ දැක්කාම හොදාකාරම දන්නවා මට යටත් කරඩ පහසුයි. ට සතෙක්ඉන්න බව දන්නවා. තමන්ට යටත් කරගණ්ඩ පුළහම් බවත් දන්නවා එවිතරක් නෙමෙයි ඒ සතාට පනතියෙන බවත් දන්නවා. ඒ නිසා තමයි පූසා සතාල්ලන් යනකොඩ හැංගි හැංගියන්නේ අපි දැකර තියෙනවා මනාව හැංගිලා හොඳට ඉලක්කය බලලා වරදිින් නැතිවන්නම තමයි පණි ති ඇවට කාරණනාටිකොක්කොම සම්පූර්ණ නැද්ද එයාටත් ප්‍රාණගහත කර්ම පතය තියෙනවා. ඉතින් එහෙම කරලා තිරිසං අපාහිපදිලා පෞුරැස් කරනවා මිසක් පින් කරන්න විදියක් නෑ. අනිත් භයානකම කාරණාව තමයි තිරිස වුන්ට පින් දෙන්ඩත් බෑන දැ ප්‍රේතයන්ට නම් පින් දෙෙන්ඩ පුළුව හන්ද අප ඥාති ප්‍රේතයන්ට පින් දෙන්නේ ඒගේ ධරමේ බොහෝතැන් වල ප්‍රේතයෝ පින්ගත්ත තැන් ඔය පේතවත්තු පාලිය පුරාවට සඳහන් කරන. හැබැයි තිරිසන් වු පින්ගත්ත කිසිතැන සඳහන් කරලා සඳහන් කරලා නෑ. තිරිසන් වුන්ට පින්ගන්න බෑ. එ තරම්ම භයානක තැනක්. තිරිසං වෙලා ඉපදනොත් කවදානං මේ සංසාරි කෙරවල කරන්න ලැබෙයිද. එතුවට ඔබ තිරිසං වෙන එකක් නැද ම තිෙරිසං වෙන එකක් නැද්ද කෞුද දන්නේ මේ ජීවිතන් පස්සේ කවුරු වෙලා ඉපදයිද කියලා. ඒවාගේ දුක්ඛිත සංසාරයක්ම එක යම්කෙනෙක් බලාපපුරොත්වනයෝනං සතරාපායෙන් නිදහස් වෙලා උපදින්ද. සම්මා දිට්ික වෙන්ඩනන්ග තිම් ප්‍රාර්ථනා කරල තිේණ්ෝනේ උපදින උපදින හැම බවයක්ම සම්මාදිිට්ටික වන්නේෙන්වා කියලා නිකම් ප්‍රාර්ථනා කරල බෑ පින්කං කරල ප්‍රාර්ථනා කර්ඩෝමේ. ඒවිතරක් නෙමෙයි සතර අපායක න උපදිින්ඩනං මේ ජීවිත කාලය තුළ මොනොවද කරණඩෝනි අපි උපදින තැන තීරණය කරන මේ ලෝකෙ තියෙන හොඳම සාධකේට මොකක්ද කියන්නේ බොහෝ දෙනාගාව නැතිමදී මොකක්ද සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලයේ. එහෙමට සතරාපායේ උපදිින් නැතිවෙන්ඩනම් මොනෝද තියෙන්ඩෝනි සිල් තියෙන්ඩවන යටත් පිරිසි පන්සිල්වත්. බදන කතා කරන්න පන්සිල්. ඊට වඩ වැඩි සීලයක් තියෙනවන තව හොඳයි ඉපදිච්ච කෙනට ලැබෙන්්ඩෝනේ මොනෝද කියලා තීරණය කරන්න මොකෙන්ද? අපි දුන්න දානය තුළින් එතිවර දැම් පැහැදිලිද උපදින තැන සීලයක් තීරණය කරනවා ඉපදුන කෙනට ලැබෙන්ඩෝනෙදේ ධනයෙන් තීරණය කරනවා මම දන්දීල තියන හැටියට තමයි මේ ලැබිල තියන්නේ. මීට වඩා ලබන්්ඩනම් ඊට වඩා හොඳට දන්දීලා? පුරදු කරණ්ඩ ඕන එදොට දිරිසං ලෝකයේ පිවිදිච්ච කෙනට පින්කර්ඩත් බෑ ප්‍රේතියන්ට පින් කරන්නත් බෑ ඊළඟට සඳහන් කළා අරූප තල මේ අසං්‍ය තලයේ අරූප තල මේ වගේ ඉපදුනත් පින් කරන්න පුළුහංකමක් නැහැ කියල තමයි සඳහන් කරන්න ඉතින් ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා අරූප තලේක නැත්තං අසඥ තලේක ඉපදුනත්. සෝවාන් වෙලා ඉපදනොත්නං හොඳයි කියලා. සෝවාන් වහන්සේ නමක් එහෙම තැනක ඉපදුනොත්නං කමක් නෑ හැබැයි සෝවාන් නූන කෙනෙක් ඉපදනුත් පින්කර ගණ්ඩ පුළහන් තැනක් නෙමෙයි මේ තල කියල කියන්නේ. ඊළගර සඳහන් කළා මේ කාරණ ආට මොනතර විශේෂ කරුණු අටක් දට අසං්‍ය තලය ඉපදුනත් බෑ පත්‍යන්ත දේශය ඉපදනොත් ඒත් පින් කරන්න බෑනි මොනෝද ප්‍රත්‍යන්ත දේශ කියල කියන්නේ තුනුරුවන් නැති බනාහන්ඩ නැති ප්‍රදේශෝල්ට කියනවා පත්‍යන්ත කියලා. නිරේ ඉපදනොත් බෑ ප්‍රේතලෝකය ඉපදනොත් බෑ තිරිසංලෝක ඉපදනොත් පින් කරන්න බෑ අසං්‍ය තලයේ අරූප තලවොලක ඒ තැන්වල ඉපදනත් පින් කරන්න බෑ. ප්‍රත්‍යන්ත දේශයේ ඉපදනත් පින් කරන්න බෑ. එතර මොනෝදදු ප්‍රත්‍යන්ත දේශය. තුනුරුවන් නැති ප්‍රදේශය. අද හැටියට කතා කළුත් ඇමෙරිකාව ප්‍රත්‍යන්යේ. ඒවාගේ බටහිර රටවල් මැද පෙරදිග රටවල් මෙ ඔක්කොම රටවල් අයිති වෙන්නේ ප්‍රත්‍යයන් දැහැටියට ඒගොල්ලො දන්නවාද සිිල් රකින්ට ඕන කියන කතාවක් ඒගොලො දන්නවද තුනුරුවන් ගැන කතාවක් ඒගොල දන්නවද මේ සංසාරයේ දුකයි කියන කතාවක් හාමුදුරු නමක් දකින්න හම්බෙනවාද බනක් අහන්ඩ හම්බ වෙනවාද බනක් අහඩ තිබ්බත් අහනෝද ඇති මේක ගැන අවබෝධයක් නෑනේ අංඒක නිසා පත්‍යන්තය ප්‍ර්‍යන්තය ඉපදිලා පින්කරන්නක් බෑ සඳංකල නිසා ලේච්චයන් අතර ඉපදිලා පින් කරන්න බෑයි කියලා අබුද්ධෝත් පාද කාලයේ බුදු කෙනෙක් පහළ වෙලා නැත්තං පින්කරන්න මග කියල දෙන්න කෙනෙක් නෑනෙ පින් කරන්න බෑ එකයි සඳහන් කලේ මගේ වචනය බොහොම දුර්ල බයි කියලා ඉන්ද්‍රියන්ගේ රෝගී බවක් තියෙනවන මනා පිහිටීමක් නැත්තං දුරුවල බවක් තියෙනවන ඉන්ද්‍රියන්ගේ ඒත් පින්කරඩ බෑ අතපය පන නැත්තං ඇස්පේන්නේෙ නැත්තං කංඇහෙන්ෙ නැත්තං ඒත් පින්කරන්නඩ මාරුයිනිී. අවසාන්ට සඳහන්කළේ දරුණු වූ මි්‍ය අදෘෂ්ටියය. මෙත්‍යා දෘෂ්ටියක් තියෙනවනන් ඒත් පින් කරන්න බෑ. මෙන්න මේ නොකල් අටෙන්ම මිදිච්ච කෙනෙකුට විතරයි පින්කර ගණ්ඩ පුළුවංකම තියෙන්නේ. ඒකයි සඳහන්කලේ මේ කාරණාව සුළුයි කියලා හිතන්ඩෙ පාකිරලා. ඇයි එහෙම සඳහංකළේ මේ දීර්ගතර වූ සංසාරය. මේ ජීවිදේශනයක් පමණයි දේර්ගත්තර සංසාරය මේ ජීවිතේශනයක් පමණයි කියල කියන්නේ එතකොට සසර දීර්ග බව දැන ගණ්ඩුවෝනේ සසර කොයි තරන් දිගයිද ධර්ම දේශනාවලලින් ඕනු තරම් අපි පින්නතුන්න අහනවා සසර කොයි තරං දිගයිද කියන කාරණාව අපේ බුදුරජාණන් වහසේ දේශනා කළී අනමතක්්ගෝයන් සංසාතරූ පුබ්බා කෝටීන ප්ඥායිති කියලා මහණනිමේ අනවරාග්‍ර වූ සංසාරය මේ සංසාරය පෙරකෙරවල පනවන්්ඩ බෑ ඇයි පණවන්ඩ බෑ කියලකිවි පෙර කෙරවල අපිට කියල දුන්නට ඒක අපිට තේරෙන්නේෙ නෑ ඒ තරන් දුරයි පෙරකෙරවල අසංකයවත් අපිට තේරෙන් නෑනේ එකයි බිදු එකසිය හතලිහිෙන් තමයි අසංකය ලියන්නේ මේකාලය අපි එහෙමී ලක්කං ලියන්න නෑන් එකයි බිදුු එකසි හතලිියක් දියල බලන්කු ගානකුච්චර දිගද කියලා ඔක ආහගෙන හිටියයට වැඩිී තේරෙන්නෑ ලියලමු බලන්ඩඕනේ ඒකර තමයි කියන අසංකී කියලා එතෝට මේක මේ කවුරුවත් ගණංකරපු ගානක් ද නෑ අතීති කට්ටිය ගණන්කරපු අන්තිම ඉලක්කම අසංකය කියල කියන් අතීති මිනිස්සු ගණංකරපු ගනන් හදපු අන්තිම ඉලක්කය ඉලක්කම එතකොට තේරෙනවද අතීතය අපිට වඩා කොච්චර දියුණුද කියලා ැ මේ කාලෙනෙ අපි කියන්නේ ලෝකයේ දියුණුවේ බොහොම ඉහලට ආපු කාලයක් කියලා අතරව මේක ලෝකයේ දියුණු කාලෙද ලෝක දියුණු වෙලා තිබේ භාගිතුන් වහසගේ කාලි මේක දියුණුවක් නෙමේ මේ තියෙන්නේ මේ තියෙන ලෝකයේ විනාසයන කාලි දියුණුුවෙන කාල නෙමයි අපි දැ දියුණුව කියල කතා කරන්න දේවල් මේ ස්වභාව ධර්මය විනාස කරන කාරණා නෙමේ හිතන්ට හවම් අපිට ගමන් බිමන් ගැන්න හරි පහසුයි නමුත් මේ වාහන නිසා පරිසරයට මොකද වෙලා ති පිරිසිදු වාතේ නැතුවගිහිල්ල ඉ එනිසා මිනිසාට විශාල බලපෑමක් කෙල්ල වෙල්ලා ඒවාගේ ඒවාගේ කාරණාවල්ලින් හිතාගෙන ගිය හම ලෝකෙ කොයි තරන් අන්නතුරක වැටිලඇත කර්මාන්ත සාල්ලා ඒග පිට වෙන පද්‍රවිය ඒවන් පිටවෙන විසවායු මේ නිසා පරිසරයට කොච්චර බල පැෑම්මැත් වෙලාද එතට මේ අවායුද එක මොහොතින් මුළු රටක් විනාස කරන්න බළුවන් අවියයුද තියෙනවන ද විනාස කරන අවිතරක් නෙමෙයි අය අවුරුදු දාස් ගානක් ගියත් ඒ රටවල්ලොල නිරෝගි මිනිස්සු උපදිින් නැතිවෙන තරමටම ඒ විස ඉතුරුුවෙන තරම් අ්‍යාවිද තියෙනවාන්නේ එතකොට මේ දුණ මේ දියුණුවක් ද එහමන විනාසයේ දියුණුවද මේ තියන්නේ. මිනිස්සුන්ගේ විනාසයේ දියුණු වෙලා තියෙනවා මිසක් ලෝකයේ දියුණුවක් වෙලා නෑ මේක නමේ දියුණු කාලෙ අතීතයයි දියුණු කාලේ. ඉති එතකොට අසංක්‍ය තේරෙන්නේ නැති අපිට භාගිතුන් වහස මේ සංසාරය මංවිපදිච්ච වාරගාන ගණනින් දේශනා කලොත් එහෙම මට කොහෙදේක තේරෙන්නේ. අන්න ඒකයි සඳහන්කළේ මහනෙන මේ සංසාරය පෙර කෙරවල පනවන්ඩ බෑ කියලා. එක දේශනා කළට වැඩක්නෑ. මොනතරං දිගයිද අනමතග්ග සංයුත්තය දේශනා කළේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් මේ සසර අඬපු කඳුලු මහසාගර ජලයට වඩා වැඩී කියලා නීතල බලන්නපුු මේක හිතන්ඩ ගිය තුන්මත්ත කරෙනවා මහසාගරයේ ජලේට වඩා වැඩියෙන් මේ ජීවිතය වගේ අම්ම වෙනේම පෙරාත්මෝල මං අඩල තියෙනවා කියල කියහැම දෙසාගරේ තේරෙන් දෙෙපෙයි යුදු අසු හතරදාහක් ගැඹුරුයි කෙල දේශනනා කළේ යදුනක් කියන්නේ දලවසයෙන් ඇතැක්ම දහයක් කියල කීව්වොත් අසූහතරදාහෙන් ගුණ කල්ල බලන්නකු හැතැක්ම කීයදද කියලා ඒක තමයි මහමහොදේ ගැඹුර තකොට මේ රටවටේට තියෙන ඉන්දියන් සාගරයත් ඇත කරවලේ තියෙන ඇන්ටර්ක්ටික් සාගරයක් දෙකක්ද එකම සාගරය එකම සාගරය ඒ ඒ ප්‍රදේශවල නංකරපු නන්ටිකත් තමයි තියන. ඉතින් එතකොට මේ සාගරී තියෙන ජාස්කන්දයේ කොච්චරද දේශනා කළේ ඒ ජලයට වැඩිය මේ ජීවිතය මගේ අම්ම වෙනුවෙන් පෙරම මණඩල තියෙනවඇය මැරු හම් දැන් තේරෙනව දෙපදිච්චවාර්ගය දෙකන හැම්ම භවයකම මේ භවේ ඊළඟ බවේ ඊළඟ බවේ ඉළඟ බවේ යමගේ අම්ම වුනාද නැහැනේ? මේ අම්මා මේ සංසාරේ ආයෙ මට මුණ ගැහෙනවනම් තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් ඇයයා පහු මට මුණ ගැහෙනපුළුව. මොකද ඇය මරණයට පත්වෙලා මේ ලංකාවිම කොහයා රීපදිනව කියල කතාවක් නෑනේ. ලංකාවේ මැරුණ කෙනෙක් නැවත මනුස්ස භවයක් අරන් ඇමරිකාේ උපදින්න බැරිදි. පින් තිබ්බන එංගලන්ත දිහා උපදිින්න්න බෑද. අපි එහෙ ගියහම ඇය හම්බවනත් අඳුරනවද ආං එහෙම කාලයක් ගිහිල්ල 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 මමත් මැරිලයේ රටවල්ලඔල සමහරලා ටිපදිල කොයි අම්ම ක්‍රමයකින් හය අය අවුරුදු කෝටි ප්‍රකෝටිගානකින් ඇයම මට අම්ම වෙලා උපදිනවා. එතකොට දෙවනයට මම අඩන්නේ අවුදු කෝටිගානකට පස්ෙ ඇයි වෙනුවෙන්. අන්න එහෙම එහෙම අඬපු කඳුළු තමයි සාගර ජලයට වඩා වැඩී කියල කියන්නේ. ඔය අතර තුර මංකොච්චර ඉපදනාද. මේ සංසාරයේ මෙච්චර දිගයි නං ඒ දීර්ගතර සංසාරය මට මේ හම්බිච්ච ජීවිතය වැඩිම වනොත් අවුරුදු හැත්තෑවක් හැත්තෑ පහක්ටිය. මේ තරම් දිගසසරක මේ ජීවිතය ෂණයක් පමණයි කෙල කියන්නේ. ඒ දීර්ග සංසාරය එක පොඩි ඉදිකටු මොනතකත සිදුරක් තරං පුංචි කාලයක් මේ ජීවත්වෙෙන්නේ. මේ මනුස්‍ය ජීවිතය ඒ කයිකි විශ්ෂණයක් කියලා. එතකොට ඒ තරං ෂණයක් තරං සුළු කාලයක් ගෙවන මේ ජීවිතය තුළ වහා වහා කුසල් දහම් රැස් කරන්න කටයුතු කරන්න කියන එක තමයි භාගිතුන් වහසේ අපිට ලබල දෙන පන විඩය වහා වහා කුසල් කරගණ්ඩ සංසාරයෙන් එතර වෙන්ඩ මුත්සා කරගන්ඩ සම්මා දිට්ටිකයි කියල කීවත් මේ කාලේ සම්මාදිිට්ටික කියල හිතාගන මිත්‍ය දෘෂ්ටිය ඉන්නය කොච්චර ඉන්නවද. බෞද්ධ කියල හිතාගෙන ඉන්නවා නමුත් බෞද්ධ නොවෙනය කොච්චර ඉන්නවද බෞද්ධ වෙන්ඩනං හරියට ම තුනුරුවන් සරණය අන්ෙපයි එ නැතුව කවදාවත් බෞද්ධයක් වෙඩබෑණ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් අප පිළඟ තියෙනවනම් අපිට බෞද්ධ වෙන්න පුළහන්ද බෑ එකකෙන විතිකිච්චා කියල කීවී සැකය බුද්ධාදී අට තැන පිළිබඳව තියෙන සැකය විටිකිච්ාව මේ විතිකිච්චාව තියෙනතා කල් සෝවාන් වෙන්නෑ කවරුව දොට අපි පිතුුට බදුරජාණන් වහස ගැ සැනැත්්ද කරුණුනම් ඕන තරංකියන්න පුළුවහන් සැකතැයි. මහ බෝසතාණන් වහන්සේ මාතෘූ ගර්භයට වඩිනකොට නිමිති තිස් දෙකක් පහළ වෙනවනි. මාතෘූ ගරබෙන් බිහිවෙන කොටත් එහෙමයි ලොවතුරා බුදුුවෙන කොටත් එහෙමයි මංගල ධර්මදේශනාව කරනකොටත් එහෙමයි මේ නිමිති තිස් දෙක පහල වෙන. පිළිගඩ පුළුවහන්ද මහ සාගරය ලුණු රස නැති වෙලා මදුර රස වුනා කියල කියම් තැ අපි කතාකිරුවනි සාගරයේ විශාලත්වේ මේ මුළු සාගරය ලවන රස නැතුව වෙනවා. තනිකරම මදුර වෙනවා සාගරයේ ඒත් එක්කම මේ මුළු මහම් මුහුඳ වැහෙන්ඩ. පාට පහක නෙලුම්පිපෙනවා. මහමුද නෙලුම්පිපුනා කියලකි හම පිළිගත්හෙක්ද. නමුත් එක ධර්මයේ මනාව සඳහ කරනවා. මේ ස්වභාවධර්මය විශ්වයට පහළ වෙන්න මේ මහෞුත්තුමානන්ට කොයි තරන් සැලක්වාද. අවුරුදු ගානක් බදුර රස වෙලා තියනව කියලා නෙමෙයි මේ කියන්නේ එක මොහොතකට මදුර වෙලා මේ සාගරීෙන් මල්පිපිලයවා. ගලාගෙන බහින ගංගා ඒ තැනම්ම නවතිනවා ගලන්නෑ වතුර ඒ ගංගාවල්ල මල්පෙ පෙන්ඩ පටන්ගන්නවා. සක්කොලවල් දහදාහක පොලෝ තලය හැම්මත් තැනින්ම උල්පත් මතුවයෙනවා වගේ වතුර මත්තුවෙන්ඩ ගන්නවා. කඳුසිකර මත බතුර ගලන්ඩ පටන් ගන්නවා හරිට නිකං පොලෝ තලයේ සෝදලාදාන වගේ. ඒ වතුර ගලාගෙන ගංගාවල් හොයාගෙන එනවා. මහපොළුවෝ පලාගෙන සක්කොලවල් දහදාහක නෙලුම් පි පෙන්ඩ පටන් ගන්නවා නිකම්ම නිකම්බොල් පුළොයි. මහ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නෙලුම් අරගයක් පි පෙනවා. මුළු වහස්ථලේම වියනක් බැන්දවගේ සක්කොලවල් දහදාහක. නෙලුම් මලින්මවෙහෙනවා පටි කැනෙ වෝලම්බික පදුම එල්ලෙන නෙලුම් නටුව උඩට මල පහලට වියනක් බැන්ඳ වගේ මේ ලෝකේ නිමේ සක්වලවල් දහදාහක වෙන විපරයාසයක් මේක කියග තිද මේවාගේ නිමිති තිස්් දෙකක් තියෙනවා බෝසත් කෙනෙක් උපදිනෙකුට අහස ඉගිල්ලෙන කුරුල්ලු එතනම නතර වෙලා ප්‍රියාබන්න ඇැතුව ඉන්නවා බන්ධන ගත සතවය යම් තැනක බැඳලා ගැටගහපු සත්වය අලි ඇත්තු ගවවාදන්න වනං. මෙ සියලු දෙනාගෙම බන්ධන ලෙහෙනවා. කවුරුත් බැඳල නෑ ඔක්කොම නිදහස් මේ වෙලාගේ. ඒ විතරත්දනෙමෙයි. අපායවල් වල පවාගින්දර නිමෙනවා. ප්‍රේතයන්ගේ බඩවල් පිරෙනවා. අවුදු කෝටි ගනම් බඩිගින්නෙහිටපු ප්‍රේතියෝ. බඩවල් පිරෙන අය කට්ියකි. පිපාසෙන් හිටපු කට්ටේගේ පිපාසයේ නැතුවයනවා ඇති තරන් වතුර හම්බ වෙනවා හිෙරු බැබලිද්දීම හඳත් බැබලෙනවා හිෙරුයි සඳොී බැබලෙද්දීම තරුත් බැබලෙනවා. දැන් හිතැඩු මේ කාරණක් කීපයයි අපි කතා කළේ පිළිකැන්ඩ පුළ හන්ද කියලා. අපිට තේරෙන්නේ නෑන අපි හිතන්නේ අපිීපදනකොට ඒ මකොත් උනේ නෑනෙ එනම් සිද්ධාර්ථ බෝසතුන් උපදිනකොට ඒේවගේමයි කියලා. නෑ පාරමිතා මොන්න තරං දුෂ්කර පාරමිතාවක්ද පිරිී හය අවුරුද්දක් දුෂ්කර ක්‍රා කලා කෙල කියහම අපිට තේරෙනවද මේ කාරණාව ඒ පුළුහන්ද කෙනෙකුට ඉන්ඩ මොන දුකක්්දහයාවුරුද්දක් ආහාර වර්ජනය කරනවා කියන්නේ නමුත් මිනිහෙකුට ආහාර නැතුව ඉඩපුළහන් දවස් සතයි. එක ධර්මයේ සඳහන් කරනවා නමුත් මහාබෝසතාාණන් වහන්සේ ලොව තුරාබුදු බෞහොයාගෙන කී කාලයක් ඉන්නවාද එක බෝසතාණන් වහන්සේට විශේෂිත වූ කාලයක් ඉතින් මේවා පිළිගණ්ඩ බැරිනම් අපි තාම බෞද්ධ කියල හිතාගෙන ඉන්නවා විරණන්නේ. යොක්කොම මේ එකක් හරි ප්‍රතික්ෂේප වෙනවනං ලෞතුරාභාගිතුන් වහස පිළිබඳව තියෙන. සැකයක් එවතු වෙන්නේ. දැම් බලන්ට බුදුන් සරණ යන්න්න කොච්චර අමාරුද කියලා. හැබැයි කෙනෙක් සරණ ගියොත්. මැරිච්ච ගමම්ම කොහෙද ඉපදෙනව කීව. මැරිච්ච ගමම උපදි දිවිය ලෝකී. සඳහන් කරනවා බුදුන් සරණග ිහිල්ල මැරිලා දෙවුලවේනා අය දෙව්ලව ඉන්න දෙවිවරු හැම අතින්ම ඉක් මෝනවාට කියලා. අභිභවනය කරනවා එත් තරම්ම ලස්සනයි. බුදුන් සරණ ගිප් අයි. මේවාගේ කාරණා රාශියක් පැහැදිලි කරනවා. මේ බුද්ධෝත් පාදයේ මොන තරංෂණයක්ද. අර තරං අබුද්ධෝත් පාද කාලවල ඉතාම පුංචි බුද්දෝත් පාදේ. මොනතරංෂයක්ද එවංශනයක් පමණයි ඔබට මට අපායෙන් මිදෙන්ඩ අපායට විරුද්ධව සටන් කරන්ඩ කාලීතියන්නේ ඉති අපි මොනෝද කරන්නේ කියලා අපි ආපහු කල්පනා කරලා බලන්නුවන්නේ. පිනතින ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ බැඩඉන්න කාලික සම්මාධිට්ඨික මනුස්ස්‍ය ජීවිතයක් ලබල උපදින්ඩ. කොයි තරන් අමාරුද බුද්ධෝත් පාද කාලේපවා සම්මාධිට්ටිය නැතිැයි කොපමුණ නං ඉන්නවද කියන කාරණාව. අන්න ඒක නිසා ප්‍ර්ඥාව කරුණාව අනුකම්පාවාදී ගුණයන් හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයාගේ හිතසුවෝ පිණෙස දේශනා කරපු මෙ නෛරයානිකව ූතුම් ශ්‍රීසද්ධරමය. සුනන්තුභාසිතන්. කෞුද සඳහන් කරන්නේ භාගිතුන් වහන්සේ මගේ වචනය දුර්ල බයි ඒ දුර්ලබ බවයි අපි මේ කතා කළේ සුනන්තු බාසිතන් ඒ දුර්ලබොහු වචනය හොඳින්ගහන්න බාගිතු සඳහන් කරනවා තස්මාහි භූතා නිසාමේත සබ්බේ තස්මාහි භූතා නිසාමේත සබ්බි ඇයි ඒ කියන්නේ භගිත ොහැ ඳහන් කරනවා හොඳින් අහඩ මේ ධර්මය මේ කාරරණාව හොඳින් අහන්ඩ හොඳින් අහල්ලා මනාව තේරුම් අරගන්ඩ මේ තරං අවධාරණය කරල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට බනාහන්ඩ කියලා එකඇන්නේ බන අහනවා කියන එක හොඳට අහන්ඩ කියලා ාගිතුන් වොහස වයි අධහරණය කරන්න. හිත එහේ මෙහේ යව යවා බනාහන් එපා වෙන වෙන දේවල් ගැන කල්පනා කර කරා බනහන් එපා වචනයක් වචනයක් ගානය අර්ථ පිරික්ෂමින් බනහන්ඩ කියල දේශනා කරන්න. ඒක යන වචනය වචනයක් ගානය හණ්ඩෝනෑ. මේ වචනය හලා හිත කොහෙද ගෙහිල්ල පැෑ භාගයක් විතර වෙන කොහෙද හිත ඇවිදලා ආපහය වෙල් බනගාව ආඩියුනාට. එක බනයහුව වෙන්නෙ නෑ. එකින් වෙන ලාබිකුත් නෑ. වචනයක් වචනයක් ගානය හන්ඩ කෙලකෙන් අංකල සඳහන් කළේ. තස්මාහි භූතා නිසාමීත සබ්බී භූතයිනී එම නිසා භූතයිනී මේ සියල්ල හොඳින් ආණ්ඩ. කාටද භූතයිනි කෙළ කියන්නේ. මනුෂ්‍ය නොවෙන ක් හැමෝටම කීවේ අමනුෂ්‍ය කියලා මනුස්ස නොවන අනක් හැමෝම අමනුෂ්‍ය. එ නිසා සඳහන් කරනවා මනාවාහන් නිවැරදිවාහන්ට ඉමතින්ට රැස් වෙලා ඉන්න ඕන තරන් දෙවිවරු. එ දෙවියන්ටයි මේැන සැපා අත්හැර ඇවිල්ල නිකම්ම කාලය නාස්තිකරන්න දෙපා මේ ධර්මයේ මනාවාහන්න කියලා. නොකල් අටින් මිදිලා ඉපදුනෑ යම් සත්‍යයෙක් වෙත්නම් විෂණ සම්පත්තිය ලැබිල තියෙන වෙලාවී. මනාව ධර්මශ්‍ර වනය කරන්න. පෙන්ෙනතුන ඊළඟ්‍ර සඳහන් කරනවා. මේ රැස්සලා ඉන්න අමනුෂ්‍යයන්ට මේ අවස්ථවිතියන අති දුර්ලභභාවයේ භාගිතුන් වහසේ බිස්තර කරලා දුන්න කියලා. මේ අවස්ථාවිතියන දුර්ලභභාවය. බුද්ධන්තයක ලැබිච්ච සම්මාධිට්ඨික මනුස්‍ය ජීවිතයක වටිනාකම අමනුෂ්‍යන්ට කියල දීලා මේ දුර්ලභ භාාවයෙන් ප්‍රයෝජන ගන්ඩ අංගින් සසඳහංකලා මෙත්තංකරෝත මානුසියාපජාය මෙත්තරෝත මානුසියා පජාය මෛත්‍රී කරවූ කටදමී කියන්නේ දෙවියන්ට. මෛත්‍රී කරවූ මනුස්ස ප්‍රජාවට දෙවියන්ට කියන වේ මනුස්සයින්ට මෛත්‍රී කරන්න්න කියලා ඒකේ අර්ථය සඳහන් කරනවා මේ යම් උපද්‍රව තුනකින් උපද්‍රිත වූ මනුෂස ප්‍රජාවට මෛත්‍රී කරන්ට මිත්‍රභාවයක් එහෙම නැත්තං ඔවුන්ගේ හිත සුව පිණිස යහපතට කැමතිව වාසය කරන්න කියලා කියලා උපද්‍රව තුනකින් උපදද්‍රිත වෙච්ච මේ මිනිස්සුන්ගේ හිතසුව පිණිස කටයුතු කරඩ මකද උපද්‍රව තුන ඇයිදැන් විශාලා මහනුවරණ මේ දේශනාව කරන්නේ තැන් විශාලාවේ වැසියන්ට තියෙනවනේ බයතුනක් දුර්භික්ෂ බය රෝග බය අමනුෂ්‍ය බය බයතුනකින් උපද්‍රිතයි මේ මිනිස්සු ආන්ගේ මිනිස්සුන්ට අනුකම්පා කනට ඒ මිනිස්සුන්ට උපකාර කරන්නට එනිසා සඳහන් කරනවා මිත්‍ර භාවයක් එහෙමනැත්තං ඔවුන්ගේ හිතසුව පිණිස යහපතර කැමතිව ඔබලාදද වාසය කරන්න. මිනිස්සුන්ට හිතසුව පිණිස වාසය කරන්ට. මෙම සඳහන් කරලා පෑදිලි කරනවා පිනැතුනී මානුසියා පජාය. මනාව මිනිස්සුන්ගේ හිතසුව වෙනුවෙන්. උදව් කරන්න කියලා මෙ දුක්කිත භාවයට පත්වෙලා ඉන්නේ මේ මිනිස්සු උදව් කරඩ මේ මිනිස්සෙන්ට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අවධහාරණය කරලා කියනවා එමන අපිට තාමත් රතන සූත්‍ර දේශනාව දෙවැනි ගාථාවෙන් එහාට සාකච්ඡා කරල ඉවර කරන්න බැරිවුණ අටවිනි දේශනාව ඇත්ලළින්වත් ධර්මදශාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා අපි දෙරම දේශනාව මෙතැනින් නිමා කරමු උතුම් ඕ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කරන දේශනාවෙන් නමවෙනි දේශනාවෙන් ඉතිරු කාරණනාටික සාකච්ඡා කරන්න ඉඩතියාගෙන. අති දුර්ලභවෙච්ච අති දේර්ගවෙච්ච ඉතාම සංකීර්ණ සූතරයක් වෙච්ච කෝටි ලක්සයක් සක්වලට ආග්ඥා ශේෂ්ත්‍රයේ පතුර වල දේශනා කොට වදාල ශ්‍රේෂ්ට සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සක්වලවල් කෝටි ලක්සකට ඇහෙන්ට කතා කරන්න පුළුවන් උතුමි. භාගිතුන් වහන්ස කැ නේ වගේ මහස් ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ මේ ලෝකෙ වෙන කාටවත් එහෙම කතා කරන්න බෑ. බුද්ද රජ්‍ය සක්කලවල් කෝට ක්සය ඉන්නේ. ඒ සක්ොලවල් කෝටි ලක්සෙට මැහැන්ඩ දේශනා කරපු මේ අතිගාම්බීර වූ දේශනාව. භාගිත වොහසේ ලෝක සත්වයා ගිහිත සුව පිණිසමයි දේශනා කළ. එනිසා තරමක් සංකීර්ණ වෙච්ච. අට්ටකතාවත් එක්ක සාකච්ඡා කරන නිසා දීර්ග විස්තරයක් සහිතව සාකච්ඡා කරන මේ දේශනාව අටවැනි ධර්ම දේශනාව දායකත්වය දරුන් ලැබූයේ